සම්මා සම්බුදු සරණයි පෙන්වත් ඔබ සියලු දෙනාට. සදෑවන්නේ සිතේ යහපත් චරණය හොදෙසා තාතාගත ශ්වී සාධර්මයෙන් ඔබට එ මඟ කියා දෙන බෞද්ධැරූ පවාහිනී නාලිකාවේ, පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනිය වැඩමවී මෙන්න සිදු කරෙන දහ මුතු ඇල දේශනා මාලාවේ තවත් දේශනාවක් කබේ මෙලෙස ආරම්භ කරනවා. ගෞරවනිය දේශකැරන් වහන්සේ අපි සාධනාධ පාතුමෙන් පෙළිගනිමු සාධෝසාතෝසාහෝ. කැමුණුපුර මාලබේ පදිංචි ලක්ෂි ප්‍රියංගා මහත්මිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන්් නුවරපදිංචි යසිත පොතනුවන් මනේෂා දියනිය ඇතුළු පවුලේ පෙන්වත් පිරිස අද මේ දේශනාව සඳහා තමන්ගේ දායකත්වය ගෙන කටියයුතු කරන්නේ සදහා මසන්න පෙරාතුව සියලු දෙනාම තිෙසරන සහිත පංච ශීලය සමාධන්වීමට සාදුනාධයක් පාත්වල තෙවරක් නමස්කාරපාටය සජ්ජහයනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ. සාතුූසාතුූසාතුූ සමන්තාචක්කමාලි සු අත්්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවෙන කාලු අයං බදන්තා දම්මස් සවෙනකාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. සතහාගතස් සබ්බ්්‍යුනෝ සම්මාසම්බුද්දස්ස සද්ධර් මශ්‍රාවක සැදැහැවත් කාරුණික පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්ම රථනයෙන් බොහෝම පුංචි කොටසක් මේ මොහොතේත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩ නගා ගණ්ඩත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධරමය අවබෝධ කරගන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසිෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම්මූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියල දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතන අද ධර්මානු ශාසනාවේ මාතෘකාවැ හැටියට මම යොදාගඩ කල්පනා කළේ අංගුත්තර නිකායේ නිපාතපාලියයේ සඳහං වන රුන්න කියන සූත්‍ර දේශනාව. පින්නතන රුන්න කියන නමේ තේරුම හැඩීම කියන එකයි. භාගිතුන් වහන්සේ දේශනා කරනවා රන්න මිදම් භික්කවේ අරියස්ස විනයේ යදිදන් ගීතන්. උම්මත්තක මෙිදම් භික්කවේ අරියස්ස විනයේ යදිදං නච්චන්. කෝමාරකමිදම් භික්කවේ අරියස්ස විනයේ යදිදං අතිවෙලායන් ධන්ත විදංසකං හසිතන්. මේ විදිහෙට තමයි මෙ සූත්‍රයේ පටන් අරගෙන තියෙන්නේ. භාගිතුන් වහස දේශනා කරනවා මහනෙනී ආර්යන්ගේ විනයේ. ගීතය නම් හැඩීමක්. රුන්නමිදම් භික්කවේ අරියස්ස විනයේ යදිදං ගීතන් කියල සඳහන් කළේ එකයි. ආර්යන්ගේ විනයට අනුව ගීතය කියල කියන්නේ හැනීමක් කියල සඳහන් කරනවා. උම්මත්තකමිදම් භික්කවේ අරි අස්ස විනයේ යදිදං නච්චන් මහනනී ආර්යන්ගේ විනයේ නැටීම කෙල කියන්නේ උමතු ක්‍රියාවක් කියල සඳහන් කරනවා. කෝමාරකමිදම් භික්කවේ අරියස්ස විනයේ යදිදන් අතිවෙලායන් ධන්තවිදංසකං හසිතන්. මහනන මේ ආර්යන්ගේ විනයට අනුව සිනහව කියල කියන්නේ කුඩා දරුවන්ගේ ක්‍රියාවක්. කුමාරයන්ගේ වැඩක් කෝමාරක මිදංග එලකන එකයි.ඇති මේ විදිහෙට භාගිතුන් වහසේ මේ කාරණාව පැහැදිලි කරනවා මහනෙනී ගීතය පිළිබඳව යම් හේතුවක් තමන්ගේ හිතේ තියනවනං එය ගාතනය කළ යුතුයි කියලා. ගීතය පිළිබඳව දහසත් තමන්ගේ හිතේ තියෙනවනං තන්හාව ඝාතනය කරන්න කියල කියනවා. කාටද මේ අවවාද කරන්නේ නිවන් දකිඩ අපේක්ෂා කරන අයට. නිවන ඉක්මං කරගන්ඩ උත්සාහ කරන අයට. සමත විදර්ශනාදී භාවනාවන්හි යෙදෙන අයට මේ කාරණාව තවත් ඉතාම විශේෂයි මොකද භාවනාවක යෙදෙනව කියල කියන්නේ තව තවත් ගමන ඉක්මං කර ගණ්ඩ උත්සාහ දරනව කියන එකන. එ ඒ නිසා මේ ගීතය පිළිබඳව යම් අදහසක් හිතී තියෙනවනම් ඒ අදහසම ඝාතනය කරල දාණ්ඩ කියල කියනවා. ගීත ගායනා කරන්න තියෙන කැමැත්තත් ගීත අහන්ඩ තියෙන කැමැත්තත් ඒ විතරක් නෙමෙයි පින්නතුන ගීත ලියන්ඩ තියෙන හැඟීමත් ඝාතනය කරන්න කියල තමයි මෙතන සඳහන් කරන්න මේ කාරණත්තුනම නිවනට ඒ තරම්ම බාධා කරනවා කියලා ඊළඟට භාගිතුන් වහසේ දේශනා කරනවා මේ කොයි කාරණාවට තමන්ගෙ හිතේ අදහසක් උපදින්නේ නම් එයට හේතුව තමයි හිතේ ඒ සම්බන්ධයෙන් තියෙන තන්හාාව ගයන්ඩ ලියන්ඩ වාධනය කරන්ඩ මෙ කොයි කාරණාවටත් හිතේ තියෙන අදහස තන්හාව මයි කියල සඳහන් කරනවා. ආං ඒක නිසාම එහෙම අදහසක් තමන් තුළ ඇත්තන් ඒ සම්බන්ධයෙන් සියලු තන්හා මං තුළ නැසේවා කියෙන අදහසින් යුක්තවම කටයුතු කරන්න කියලා අනුශසන කරනවා. සේතු ගාතෝ නච්චේ නැටුම පිළිබඳව යම් තන්හාවක් තමන් තුළ ඇත්නං ඒ තන්හාවද නැති කරගණඩ කියල කියනවා. භාගිතුන් වහන්සේ සම්පූර්ණෙන් සෙනහාව තහනං කරලා නෑ පින්නැතුයි. කියල තියෙන්නේ සිනහාව කුමාරයන්ගේ වැඩක් කියලා. නමුත් ගීතය සහ නැටුම කියන කාරණ දෙකුම භගතුනහසි තහනන් කරනවා. එතොට මේ සිනහාව පිළිබඳවත් කරුණු දේශනා කරනවා යම් ධර්ම කාරණාවත් තමන්ට වැටහීම නිසා. මෙතෙක් නිරාකරණය නොවුන්න ධර්මය තුළ තියෙන ගැටලුවක් වත් ධර්මකාරණාවක් ශ්‍රවණය කරනකොට නිරාකරණය වීම නිසා හිතේ උපදින යම් සතුටක් තියෙනවනං. ආං ඒ සතුට මූලික කරගෙන යන්තන් දසන් අග පෙනෙන විදිහෙටසිනහවක් දැක්වීම භාගිතුන් වහස තහනම් කරන්නේ. නමුත් භාගිතුන් වහස තහනන් කරනවා සියලු දත් පෙනෙන විදිහට හඬ නගල සිනහසෙන එක ඒක තමයි කුමාරයන්ගේ වැඩක් කියල කියන්නේ කෑ ගහල හිනාවෙන එක පොඩි ළමයින්ට අයිති වැඩක් පිනතින තවේ දිහකට කල්පනා කරල බැලූත් මේ ලෝකයේ ඉපදිච්චා පී තාම ඉන්න මේ සංසාරමණ අපි කොහාට ගියත් සසර ඇතුළිම තමයි අපි යන්නේ යි පැත්තට ගියත් සංසාරය ඇතුළෙම තමයි යන්නේ. නමුත් අපි හැම කෙනෙකුගේම ඒකායන පරමාර්ථය සංසාරෙන් මිදනයක. ඒේ සංසාරයෙන් මිදෙන්ඩ යම් කෙනෙක් උත්සාහ කරනව නන් ඔහු දැඩිවීර්ය කළ යුතුයි. අලුත අලුතෙන් තමන්ගේ හිතතුළ උපදින තන්හාවල් උපදින්නේ නැති කරගණ්ඩ උත්සාහ කළ ේුතුයි එක නිසා තමයි භාග්‍යතුන් වහස දේශනා කළේ උපන් අකුසල් ප්‍රහේන කරන්න නූපන් අකුසල් නූපද වන්න කියලා තියෙන තන්හාවත් අපි සංසාරි බැඳල තියෙන්නේ නැවත නැවත තන්හාවල් ගොනුවෙනවා කියලා කියන්නේ තව තව සංසාරට බැඳීම තර වෙනවා කියන්නේ එකයි බැඳීම්වලින් තරවෙන්ඩ තරවෙඩ නිදහස් වඩ තියෙනාවකාසේ තමයි අඩුවෙලා යන්නේ. පිනතනි සෙනහ වඩ නමුත් දර්මය දන්න කෙනෙක්ට වැටහෙනවා. මේ සසරින් සතර අපායෙන් මිදුන කෙනෙකුට නං හිනාවෙඩ පුළුවන්. මැරුණ ගමන් සතර අපායට යන්ඩ තරන් කරුම රැස් කරගෙන ඉඳගන්න ද භාගිතු වොහසේක දම්ම පදපාලියක තැන කහනවා කෝනු හාසු කිමා නන්දූ නිච්චන් පද්ජලිතයේ සති නිරන්තරයෙන් මේ ජීවිතය ගිනි එකොළහකින් පිච්චෙනවා. ඒ තරන් ගිනිවලින් පිච්චෙනකොට කවරණං සිනහවක්ද ගිනි නිමාගණ්ඩ ත්සාහ කරන එක තමයි ප්‍රඥාවන්ත වීර්යවන්තයාගේ ස්වභාවේ රාගගින්න තියනවා දේශගින්න තියෙනවා මේ අධදි වශයෙන් ගිනිය කොළහක් භාගිතුන් වහසසි දේශනා කරනවා මරණය පිළිබඳව බයක්තිය නව ජාති ජරා ව්‍යාධි මරණ මේ අධි වශයෙන් නොයෙක් ආකාරයේ ගිනිී සතරාපාය කොයි තරන්නන් භයානකද. ඒ සතර අපායේ වැටුණුත් කවදනම් නිදහස් වෙන්නෙද. නිරය ලෝකවල නිමක් නැති මහ දුක්කන්දරාවල් තමයි ධර්මය පැහැදිලි කල්ල තියෙන්. අනික දුක්විඳිඩඕන කාලී අති දීර්ග කාලයක්. අඩුම ආවිුෂතියන මහ නිරයේ පවා. එක දවසකට මනුස්්‍යවර්ෂ ලක්‍ෂා අනුවුවක් ඕනෙ කෙළ සඳහන් කරන්නේ එක දවසකට එවන් දවස් තුන් සය හැටක් ඒ නිරේට අවුරුද්දයි ලක්ෂ අනුවේවා තුන්සිය හැටක් ඒ නිරේට අවුරුද්දයි එවන් අවුරුදු පන්සීයක් ඒ අවමා ආවිෂ තියෙන මහනිරේයට ආවිෂයි මනුස්සවර්ශයෙන් බිලියෙන්න එක්දාස් හයිසීයක් විතර. එහෙම නිරයක වැටුණොත් මේ සංසාරයෙන් කවදද ගොඩ යන්නේ පිනතන අනික් නිරයවල් හතම මීට වඩා දීර්ඝාශයි. ඒ නිරයවල්වල දුක්විඳල 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 කවදහරි නිදහස් වු නහම. බොහෝ වෙලාවට ඊළඟට උපදින්නේ තිරිසං ආත්මවල එතු වට තිරිසන්නු වෙලා පින් කරනවද තෙරිස වුන්ගේ ජීවිතවල හැම මොහොතකම අකුසල්ම තමයි රැස්වෙන්නේ ඒ අකුසලයට අනුව ආයෙත් නිරේටයනවා ති ආය කවදහරි කවදමිදයිද ඒ මිදිල්ලත් ආය තරිසං වුණුත් ආයෙත් සතරාපාරි. ට පේත වවා අවුරුදු ලක්ස ගනන් සාපිපාසාාවෙන් දුක්කිඉඳෙනවා සාගින්නත් තියෙනවා පිපාසය තියෙනවා නමුත් මිය යන්නේ නෑ ඒ සාගින්න විදිනයක ඒ පිපාසය විඳින වේදනාව එක තමයි දුක එක තමයි කර්මය සකස් වෙලා තියෙන හැටි ඉතින් ප්‍රේත වෙනවා අසුර වෙනවා යි කාලයක් ගිහිල්ල ආපහු මනුසු ජීවිතයක් ලැබෙයිද. නමුත් ඉතින් මේ කතා කරන මමත් අහගනඉන්න ඔබත් ඔය නිරේලෝකොවල හිසේ කෙස්ගානට අපි ඉඳල තියෙනවා. හිසේ කෙස්ගානට හිටිය කියල කියන්නේ ඒක ඉතාම ස්වල්ප කාලය. අපි නිරේහිට ව කාලච්චේද මෙච්චරයි කියල කියන්න බැරිතරම්. එහෙම සසරක අපිත් මේඉන්නේ පෙර ජීවිතයක කරගත්ත කුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට මේ ජීවිතයේ මනුස්ස සුගතියක උපදින්න ලබුණ ප්‍රඥ්ඥාවන්තයා ඒ ජීවිතයේ සුගතියෙන් සුගතියට මෙහෙවනොවා මිසක් දුගතියට යන්න නම් කොහොමත් ඉඩ තියෙන්නේ හැබැයි ඒ ප්‍රඥාවන්තයා ඔහුට ඒ ප්‍රඥාව පහළ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා දැන ගත්ත හම. ඒම නත්තන් ඒ ප්‍රඥාව පහළ වෙන්නෙත් නෑ. ඉති හනාවෙඩ පුළුහන් මේ ජීවිතයේ මරණින් මත්තේ මං සතර අපායක යන්නෑ කියල පූර්ණ විශ්වාසයක් තියෙනවන සෙනහවෙඩ බැරිකමක් නැතිවේ. ඒත් භාග්‍යිතුන් වහස දේශනා කරන විදිහට. ආය වූ අවබෝධය ලබන කෙනා භාගිතුන් වහසේ පා කියන දේ කවදාවත් කරන්නේ නෑ. නමුත් අන්ද බාල පෘතජ්්‍යනයා තවත් කෙනෙකුට කරදර කරලා නිරේටයන්ට පාර හදාගන නමුත් හඬනගල හිනා වෙනවා පෘතජ්ජන භවය ස්වභාව ඒකයි. භාගිතුන ව හස අගේ කරන්නේ හඬ නගාසිනාසීම දත් සියල්ල පෙන්නලා සිනාසීම. භික්‍ෂූන් වහසලට නමුත් අවවාද කලිය ධර්ම කාරණාවක් වැටහීම මත ඇතිවෙන සතුටට ඒ සතුට පදනම් කරගෙන යන්තන් දත් අග පෙනෙන විදිහට මදසිනහවක් තහනම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා මහරහතන් වහන්සේලා සිනහස්ුනා කියලා අපි අහන්නි පිනති නිතාම කලාතුරකිෙන්නේ. කෙලෙස් වසයෙන් සිනහසිහිමත් නැහැ. අපි ධර්මය ඕන තරග අහනවා භාගිතුන් වහන්සේ යම්ගමනක් වඩිනකොට සිනහ පහල කලා කියලා. සිනහ පහළ කලා කියලා අනික අය දැනගන්නේ කොහොම. යන්තන් මේ ධන්ත දහතුවන්ගේ අග විවෘත වෙනවාත් එක්කම සුදෝසුදු රශ්මයක් නික්මෙන්ට පටන්ගන්නවා. ආන්ගේ ආලෝක දහරාව භාග්‍යතුන් වහන්සේගේ ශේර්ෂ දහතුව වටේට තුන් වතාවක් ප්‍රදක්ෂනා කරනවා. ඒ ආලෝක දහරා තුන් වතාවක් ශේර්ෂ දහතුව ප්‍රදක්ෂනා කරනකොට තමයි පිටිපස්සෙන් ඉන්න සංගයා දැනගන්නේ කිසියම් යමකට සිනහ පහළ කලා කියල්ල. ඉතින් මහ පුදදුම උනන්දුවක් සහ කුතුහලයක් තමයි තියෙන්නේ. නික්ලේසිී භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කළේ යි. එක කෙලෙස් වසයෙන් සිෙනහසහමක් නං ඇත්තේම නෑ. ඉති ඒ නිසා තමයි අහන්නේ. ද සිනහසීමම විශේෂ කාරණාවක්. ඒක් කාරණාවම ලෝකයා ගේ නිවන් මඟට මහවඋපකාරය. ති ඒ වගේ භාගිතුන් වහසේ වෙනාව තහනං කළේ නැහැ තහනං කළේ සම්පූර්ණයෙන් දසන් පෙන්නලා හඬනගල වනාසනයක තමයි තහනං කරලා තියන්නේ හැබැයි ගීතයයි නැටීමයි සම්පූර්ණයෙන්ම අහනයකත් ලියන එකත් ගයන එකත් මෙතුනම තහනං කරවා. පි සඳ කනවා නැටුමඒවගේ ගීතය අතිශයම්ම නිවනට හානි කරන ධර්මතා දෙකක් ඒවගේ පිනතින අංගුත්තර නිකායේ තුංවෙනි පොතේ හාරසිය හතරවෙනි පිටුවේ සඳහන් කරලතින එක සූතරයක් ගීතස්ස්ොර සූත්‍රයේ කියලා අගේ ගීතස් සොර සූත්‍රයේ මෙන්න මෙහෙම කාරණාවක් සඳහන් කරනවා. මහනෙෙන ගීතස් සොරය මේ ගීතස් ස්ොරය තුළ ආදීනව පහක්තියෙනවා කියලා. ගීතස් ස්ොරයෙන් ගායනා කිරීම. මේ ගායනා කිරීම කියල කිය හම පින්නතුළි මේ. අපි සාමාන්‍යයෙන් දන්න ගීතයක් ගැන විතරක් නෙමේ මේ කතා කරන්නේ. ගීතස් සොරයට ලක්වෙෙන ඕ නම දෙයක් මෙතන කතා කරනවා. ගාතාවක් ගායනා කරනකොට. ගීතස් ස්ොරෙන් ගායනා කරන්න පුළුවන්. ජාතක කතාවක් සත් ග්‍යායිනා කරනකොට. ගීතස් ස්ොරයට යන්න පුළුවන්. පිරිත් සූත්‍රයක් සධ්‍යායනා කරනකොට. ගීතස් ස්වරයට යන්ඩ පුළුවන්. ඒවගේම මෙතරනම් ධර්මය ගීතයෙන් ගායනා කිරීමත් සඳහන් කරනවා. ඉතින් ආන් එහෙම වෙනකොට ඒක ආදීනව පහක් වෙනම භාගිතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. මොනවද තමන්ගේ ස්වරයට ම ඇලෙනවා ලස්සනට ගායනා කරන්න්ඩෝන කියල. තමන්ගේ සොරයට තමන්ම ඇලෙනවා ඒකත් පින්නතුන තන්හාවක්නේමකයි මුලින්ම සඳහන් කලේ මෙ නිවන් දකිනායට දේශනා කරපු දේශනාමේවා. තමන්ගේ සොරයට තමන්ම ඇලෙනව කියල කියහම අපිට සමහර වෙලාවට ඒ හඬ තවත් ලස්සන කර ගණ්ඩුවන ති සමහර වෙලාවට ධර්මදේශනාවල්ලෝලට ග හම ශබ්ද පරිපාලන කරන අය විවිධ ප්‍රශ්න හනවා හඬ කොහොම දෙතියන්්ඩෝනේ කොයි විදිහට ද හඬ සැකසෙන්ඩෝනේ රැව්දිදී හඬ ඇහෙනෝවගේ හදන්ඩෝනෙද ම ද තමන්ග සොරයේ තමන්ම ඇලෙන කෙනෙක් එකට හරි කැමතිී ඒ තුළ තියෙන්නේ තමන්ගේම තන්හාලක් තන්හාව නැති කරන්ඩ ධර්ම දේශනා කලාා මිසක් තන්හාව වර්ධනය කරඩ නෙමේ දේශනා කළේ එන තමන්ගේ සොරයට තමන්ම ඇැලෙනවා. ඒ විතරක් නෙමෙයි ඒස්ොරය තුළ අන්‍යයන්ද ඒ සොරයට අලවනවා තමන් ඇලෙනවා අනුනුත් අලවනවා. තමන්ගේ නිවන් මඟටත් බාදා කරගන්නවා අනුන්ගේ නිවන් මගටත් බාධ ඇති වෙනවා. අන්න එහෙම වෙච්චහම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මනාව දන්න ගිහි අය ඒකට චෝදනා කරන්නට පටන් ගන්නවා කියල කියනවා. යම්සේ අපි ගිහි අය විදිහෙට ගායනා කරනවද ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ සාක්‍යපුත්‍රයෝද ගිහියන් වගේම ගායනා කරන කියලා චෝදනා කරන්න පටන්ගන්නවා කියල කියෙන්වා. ඒ සොර ආකෘතිය පිළිබඳව උපදින තන්හාව තමන්ගේ හිතේ තියෙන සමාධියය බිඳීමක් බවට පත් කරනවා තමන්ගේ හිතේ තියෙන සමාධිය බිඳලදානවා ස්ොර ආකෘතිය පිළිබඳව තියෙන තන්හාාව. පස්්චිම ජනතාව මිත්‍යදෘෂ්ටියකට පැමිණෙනවා අපිත් ධර්මය මේ විදිහට ගායනා කළොත් හොඳයි කියලා අහගෙන ඉන්න මිනිස්සු මිත්‍යාදෘෂ්ටියකට පත්වෙනවා වැරදි අදහසක් ගන්නවා කියලා සඳහන් කරනවා ගීතස්වර ආදීනව සූත්‍රයේ තමයි මේ කාරණාටික පැහැදිලි කරලා තියෙන්න්නේ. භාගිතුන් වහන්සේ ගීතස්වර ආදීනව සූත්‍රයේ දේශනා කරනව භාගිතුන් වහන්සගේ භාෂාවෙන්. පංචිමේ භික්කවේ ආදීනවා ආයතකේන ගීතස්වරයන දම්මන් බනස්ස කතම පංච. ගීතස්වරයෙන් ධර්මය ගායනා කිරීමේ ආදීනව පහක් තියනව මහණෙනි මොනවදේ පහ. අත්තනාපි තස්මිින් සරේ සාරජ්්‍යති පරේපි තස්මිින් සරේ සාරජ්ජන්ති ගහපතිකාපි උපජ්්‍යායන්ති යතේව මයා ගායම්පී ඒව මේව ඉමේ සමනා සක්කීය පුත්තියාගායන්ති. සරකුත්තිම්පි නිකාමය මානස්ස සමාදිස්ස භංගෝහෝති, පච්චිමමා ජනතා, දෙට්ඨානුගතින් ආපද්්‍යති. එමකෝ භික්කවේ පංච ආදීනවා ආයතකේන ගීතස්වරයෙන දම්මංක. බණන්තස්සායාති බණන්තස්සාති කියලා භාගිතුන් වහසම කාරණාව පැහැදිලි කරලා තියෙනවා. පිනතින හතරවෙනි කාරණාවද අපි සඳහන් කළේ ඒ ස්වර ආකෘතිය පිළිබඳව උපදින තන්හාව හිතේ සමාදිය බිඳීමක් ඇතිකරවනවා කියලා. ඒ කාරණාව පැහැදිලි කරන උදාහරණයක් අපේ ධර්මය සඳහන් කරනවා අහසින් ගමන් කරන්න දරන් සිත දියුණු කරගෙන ධ්‍යාන මට්ටන් අටම ලබාගත්ත ලෞකික දයාන ධ්‍යන මට්ටන් අටම ලබාගත්ත එක සාමනේර භික්‍ෂූන් වහන්සේ නමක් තමන්ගේ ධහානයේ භාවිච්චි කරලා අහසින් ගමන් කරනවා උන්ුහසේ අහසින් ගමන් කරනකොට. උන්ුහසේ උඩින් වඩින මඟ එක් තරා පොකුුණක් ළඟ ඉන්න කාන්තාවක්. ගීතයක් ගායනා කර කර මෙතන රෙදි සෝදනවා. උන්වහසේ අහසින් වඩිනගමං ඒ ගීතස්ස්වරයට ඇලෙනවා. ඇලිල විශේෂයෙන් ඒ සඳහා කං යොමු කරනවා. ඒ කං යොමු කිරීමත් එක්කම, උන්වහන්සේගේ දිහානයේ බිඳෙනවා ඒ දිහානයේ බිඳන ගමන් වෙන්නේ එතනම්ම වැටිෙනවා. මරණය වඋනත් සිද්ධ වෙන්න පුළුවන්ඒ බොහෝම උඩ ඉඳල නෙ වැටෙන්නේ. නමුත් මේ දිහානයේ තිබිච්ච කිසියම් ශක්තියක් නිසා එක පාරම උඩ ඉඳල යමක් අතැරිය වගේ සාමනේරයන් වහසේ බිම වැටුනෙනෑ කියල කියනවා. හරි නිකං බර නැති පුලුම් පොදක් වගේ දෙයක් අපි උඩටාරං අතෑරී හම එක එක තැනම වැටින් එහැනි ගලක් වැටෙන වගේ එක පාවෙලා 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 ගිහිල්ල ක්‍රමාණුකූලෝ තමයි මහපලෝට සේන්දුවෙන්නේ ආංෙ වගේ උන්වහන්සේ පාවෙලා පාවෙලා ගිහිල්ල මේ විල කෙලවර වැටුන කියල කියනවා ඉති අර ගීත හඬට සවන් යොමු කරපු නිසා උන්වහන්සේගේ සමාධිය මේ විදිහෙට බිඳුණ කියන කාරණාව පැහැදිලි කරට මේ කතාව දක් කලා තියෙනවා පිනතුන ඒ කාරණාව එහෙමනං කිසිම සමාධයක් ධ්‍යානයක් නැති කෙනෙක් ගීතයට යොමු වෙනවනං ඒ තාක් සමාධයක් ධ්‍යානයක් නොලබන බව අපට මනාව ප්‍ර්‍යක්ෂයි තේරුුණද කාරණාව සමාදියක ඉන්න කෙනෙකුගේ සමාධියත් බිඳෙනවනං ගීතය නිසා සමාදියයට පත් නොවිච්ච කෙනෙක් ගීතය පිළිබඳව තන්හාවෙන් කටයුතු කරනවන්නන් ඒ තන්හාව තියෙනතා කල් ඔහුට හෝ ඇයට සමාධිය ළඟාවෙන්නේ නෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්න එ අපේ ජීවිතවල අපි කොයිතරං හොඳට සිල් රැකගන භාවනාදී කටයුතුවල ය දෙනවද. පංච සීල ප්‍රතිපදාව මත පිහිටලා ඉන්න කෙනෙකුට ගීතයක් ඇහුව කියලවත් ගීතයක් ගායනා කලා කියලවත් පින්නතිනි පන්සිල් කැඩෙන්න්නේ නෑන අපි එක හොදාකාරෝම දන්නවා. නමු අටසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙකුගේ සීලයේ පළුදුවෙනවා ගීත ඇහීමෙන් ගීත ගැයීමෙන්. එනම් පන්සිල් වල ඉන්නයට මේකේ බාධාවක් නැහැ සිල්බේදනයවීමක් පන්සිල්ලායගේ නැහැ ගැයුවා වැයුව කියලා. නමුත් පන්සිල් මනාව ආරක්ෂා කරගන භාවනාවය යෙදනය ඕන තරන් ඉන්නවා. සී විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට පාර හැදෙනවනේ ඉතින් භාවනා කරන කෙනෙකුට පන්සිලුත් නැතුව කවදාවත් භාවනාවද වුණු කරගන්න බෑ චිත්ත විසුද්ධිය ඇතිකරගැනීම සඳහා ඒ කාන්තයෙන් සීල විසුද්ධිය තිබිය යුතුමයි එතට ඒක දන්න අය මනාව පන්සිල් රැකගෙන භාවනාදී කටයුතුවල යෙදෙනවා ඒ උතුම් පංචසීලයේ ආරක්‍ෂා වෙනනිසා ඔහුගේ භාවනාවත් වැඩෙනවා නමුත් ගීතයේ පිළිබඳව තන්හාාවක් ඔහු තුළත් තියෙනව නං ඒ භාවනාවෙන් බලාපොරොත්වෙන සමාධියයට ඔහු යන්නෙත් නැහැ කියන කාරණාව මෙතන විශේෂයෙන් අපට තේරුම් ගණ්ඩ මනාව අවධහරණය කරලා තියෙනවා. පිති සඳහ කරවා සමත විදර්ශනා දෙකටම මේ ගීතයේ බාධ කරනව කියලා අපි සඳහන් කරපු කාරණාවම තමයි ඒ පැහැදිලි කරලා තියන නච්ච ගීතවාදිිත අපි අටසිල් සමාදන් වෙනකොට ඒ විදිහ සිල් පදයක් සමාදං වෙනවන්නේ එ පන්සිල් ලොලිින් එහාට ගියපු හැම සීලයක් තුළම මේ නච්ච ගීත වාධිත විසූක දස්සන කියන කාරණාව ශික්ෂාපදයක් හැටියට අන්තර්ගතයි. පන්සිල් වලින් එහාට යනකොට ශික්‍ෂා පදයක් හැටියට මේ කාරණාව අන්තර්ගත කරලා තියෙන්න මේක නිසා. මේ හැම සිල් පදයක්ම ඒ ඒ තැන්වල ගොුණු කරල පෙන්නලා තියෙන්නේ. විශේෂ කාරණාවල් ලේ සඳහා තියෙන නිසා. මොකද පන්සිල් වලින් පස්සේ තියන හැමසිල් පදයක්ම භාගිතුන් වහසගේ ප්‍රඥ්ඥප්තියක්. එනිසා විකාල භෝජනය ඉදලා එහාට තියෙන සිල් වලට කියන්නේ ප්‍රඥ්ඥප්තිවද්‍ය කියලා. ආකාර දෙකකට සීලේ බෙදෙනවන්නේ ලෝකවද්‍ය සහ ප්‍රඥප්තිවද්ද කියලා එතට ලෝකවද්‍ය කියල කියන්නේ පෙනතන ලෝකවද්ධ ගනයට අයිති වෙන්නේ පන්සිල් පන්සිිල් ලොලිින් පස්සේ මොන තරං සිල් ප්‍රමාණයක් තියෙනවද භික්‍ෂූන් වහන්සේලට දෙසිය විශ්සක් තරම් වූ ප්‍රාතිමෝක්ෂ සංවරශීලයක් තියෙනවා අපි සාමාන්‍ය කතා කරනකොට කියනවා උපසම්පදා භික්‍ෂූන් වහසෙනමක් ට සංවර සීලයක් ආරක්ෂා කරනවා කියලා. ඒවගේ විවිධාකාර සීල මට්ටන්. මේ ඔක්කෝම භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥ්ඥප්තින්. එනිසා ඒසීල් පදවලට කියන්නේ ප්‍රග්ඥප්තිවද්‍යයි කියලා. පන්සෙල් වලට විතරක් කියන්නේ ලෝකවද්‍යයි කියලා. මොකද මේ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද, ලෝක සත්වයා දැනගන්න බුද්ධෝත් පාද කාලෙක විතරයි. නමුත් ලෝකවදදිශික්ෂාපද බුද්ධෝත් පාද කාලයේද අබුද්ධෝත් පාද කාලේද මේ ලෝකෙ පවතිනවා. නමුත් අබුද්ධෝත් පාද කාලයේ ඒක පිළිබඳවත් දැනගණ්ඩ සමත් අයි ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි සසර බොහෝසේ පිංකරපු අය. අල්ල්‍යයාන මිත්‍රයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරපු අය ඒ සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීමෙන් ඒ කරුණු දැනගන්නවා. ඒ මනැතැන් කවුරුත් නොදන්න නිසා ලෝකවත්දිශේක්ෂා පදවල්ලංගනය කරගෙන නිරය පුරවනායම තමයි පින්නතන වැඩි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පිළිබඳව කරුණු දේශනා කරනකොට මේසාසන සාදු ගීතයක්වත් අගේ කරලන නෑ. එකන තුනුරුවන්ගේ ගුණගායනා කළොත් හොඳ නැද්ද. එහෙම ගායනාවක්වත් මේ ශාසනය අගේ කරන්නේ නැහැ. භක්තිගීතයක්වත් හොඳ නැන්ද එහෙම ගීතයක්වත් භාගිතුන් වහස අගේ කරල නෑ. රුවන්ගේ ගුණන් තරගත ගීත කියන අප ඒවට කියැනෙ භක්ති ගීත කියලා ඒක තමයි සඳහන් කරලා තියන සාදු ගීතයක්වත් මේසාසනය අගේ කරන්න නෑ කියලා අගේ නොකරන දෙයක් තියෙනව නං එකන භාග්‍යතුන් වහන්සේ අගේ නොකරන දෙයක් තියෙනව නං ඒ හැම දෙයක්ම මේසාසනෙන් පිට පැත්ති තියෙන දේව හින්ද නිවනට යන්ඩ බලාපුොරොත්තු වෙන කෙනෙක්. සීයට සීයක්ම භාග්‍යතුන් වහන්සේට කීකරු විය යුතුයි කියල සඳහන් කරහම භාගිතුන් වහසයක මැති කිසිම දෙයක් කරන්න අපිට අවසරයක් අවසරයක් නෑ ඳ සර භාගිතුන් වහන්සේගේ සරණ ලැබීම කියන කාරණාවතුළ කාරණ හතරක් පැහැදිි කරමින් ආත්මසන්නී යාතන සරණ ගමනය කියල සරණ ගමනයක්ති එකැන මගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතුකොටිතින්ගේ මුළු ජීවිතයම පවතින්ඩෝනේ භාගතුන් වහස කැමති විදිහට. ඇයි මගේ ජීවිතයේ භාග්‍යතුන් වහසට පූජා කරම් මට අයිතියක් නෑේ සුළු අයිතියක් මට තියෙනවා නාවගණ්ඩ පුළුවන් කෑම දෙෙන්ඩ පුළුවන් බේ හේත්තිික දෙෙන්න්නඩ පුළුවන් එවා මගේ වැඩේ නමුත් මගේ සියලු ක්‍රාකාරකං භාගතුන් ව හස කැමැති විදිහට වෙන්ඩුවනේ ආත්මසන්්‍යාතන සරනා ගමනය එවයි තාම අමාරුකාරයන් නමුත් යමෙක යෙදෙනවනං ඔහු නිවනට ගඟක් ළඟයි. ට පින්නැති ාගතන් හස දේශ කනවා නැටුම සම්බන්ධයෙන් අවමය මොනර නැටුමක් කොත් බලන්නෙපා කියලා. භික්ෂූන් වහසලට දේශනා කළා නැටුමක් බලන්ඩ යන්ඩ කියලා ඔසවලා තබන පියවරක් පියවරක් ගානය ඇවැත්වෙනවා කියලා තම නැටුම පේෙන්න්නෙත්නෑ නමුත් තියන පියවරක් පියවරක් ගානය උන් වහසේ ඇවතකට ලක්වෙනවා කියල සඳහන් කරනවා ලකට ාිතතුන් වොහස පැහැදිලි කරනවා. තමන් නැටුවත් තමන් විසින් තව කෙනෙක් නැටවුවත් මේ දෙකීම වෙනසක් නෑ කියලා. නැටුවත් එකයි නැටවුවත් එකයි. ඊලකට පිනතිරින් නැවත පැහැදිලි කරනවා භාවනානු යෝගීව වැඩ සිටින යම් කෙනෙකුටේ. විශේෂයෙන් මේ කාරණ ප්‍රධාන වශයෙන් බලපානවා. අපි මුලින් කතා කලා වගේ පන්සිල් මත ඉන්නට ගීත තහන කරලා නෑ බාගිතු හසේ. ගයන්ඩවත් ලියන්ඩවත් අහන්ඩවත් තහන කරල නෑ. හැබ අපි මතක් කළ ඒ උතුම් සිල්මත පිහිටලා ඉඳගෙන භාවනාවේදී වුණුවක් හොයන්ඩ බලාපපුරොත්තු වෙන කෙනෙක් ඉන්නවන්නම් ඒ අයට නම් බාධයි ඒ කාරණාව බරද්දගන්න න්නඇතුව අවබෝධ කර ගන්නඩුවනේ බොද නච්ච ගීත වාදිත කියන සිල්ප දෙයක් තියෙන්නේ පන්සිල්වලින් උඩ ඉන්නට නමුත් සමතයක් විදර්ශනාවක් වඩනවනං එතනෙදි බාධාවක් කියනවා කියන කාරණාව බෙනම කියල තියෙනවා ඉඟට පින්නතන විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරමින් අපිට මේ හැම කරුණක් මදේශනා කරන්න. මේ ජීවිතයේ සතුටට බාධ කරන්න න ෙබේ. සදාකාලික සුවයකට පාරහදන්. සංසාරයෙන් එතරවෙන්ඩ සතරාපායෙන් මිදෙන්ඩ නිවනට ළඟාවෙන්ඩ නිවන ශක්ෂාත් කර ගන්ඩ මග කියල දෙන්න මහපුදුම කරුණාවෙන්ම තමයි මේවා පැහැදිලි කරන්නේ ඉති ඒ කාරණා මනාව දැන ගන්නටන්න ඕ කාරණාව අවබෝධයක් නැතිකොට අපි බොහෝම ශ්‍රද්ධාවෙන් ඔය ධර්මදේශනාපින්කන්ගේම ලෑස්ටි කරනවා හැබැයි ඒගොල්න්ගේ ශ්‍රද්ධාව වැඩි නිසා හාමුදුරුව වැඩමෝනකොට නැටුම් ගැයුම් සහිතව තමයි ඒක කරන්න නැට්ුවත් තින්නවා ගායනත් තියෙනවා. වාදනත් තියෙනවා. නමුත් ඉති සිල් බිඳින්ඩ උපකාරයක් තමයි වෙන්නේ. ඉ ඉස්ස රහින් නටාගනය නෝ හාම්දුරුව ඒක බලබල ඊල්ලඟට පිටිපස්සෙන් වඩින් දෝනෙ. ඊට පසිගිල ඒගොල්ලො නටන තැංගොල නතර වෙලා බලාගෙන ඉන්ඩෝන. ඊට පස නැට්ටුූ පිනුම් හන තැංගොලත් බලාගෙන ඉදෝන. එතකට සිල් බිඳින්ඩ උපකාර කර කර තමයි අපිත් බණ අහ්ඩල ඇෑස්තුවෙන්නේ මට හිතෙන්නේ කරන පව් මදිවට මුදල් ගෙවලත් පව් කරගන්නවා කියලා. එතකොට තමයි තේරෙන්නේ අපි මේ කොච්චර බනැහුවත් කොච්චර සිල්ගත් එව නිකම්ම නිකන් ක්‍රියාවන් මිසක් අවබෝධයක් නැද්ද කියලා ඉ ඒවාගේ කාරණාලඟත් අපි හරියට නිවැරදි වෙන්ඩ ඕනෑ. ඒ කරුණු දැනගෙනම මේ සංසාරෙන් එතරවෙඩ කටයුතු කරන්නඩ භාගිතන් වහසේගේ මෙවන් අවවාද අපිට කොච්චර වටිනවද. ගීතස් ස්ොරේ තහනම් කරල්ලා මදුරස් ස්ොරේ භාගිතුන් වහසයගේ කරනවා. මදුර සොරයෙන් ගායනා කරන්න පුළුවන්. අපි යම් ගාතාවක් කියෙනකට ඕනෑට වඩා ඇදලා කියනවන්න එක අපි කියමු කා කියල කියන්න පුළහන් කා කියල කියන්නත් පුළුහන් කායන්නත් තියෙනවා අදීර්ගස්වරය හැබැයි එක කා කියල ඇදෙනවන එතට මාත්‍රා ගණනාවක් වැඩිවෙනවා එතොට ඒක භාගිත හසකි වචනයක් නෙමේ එක වෙන වචනයක් ඒම වෙනත්තු වචන කිය කිය භාගිතුන් වහන්සේගේ වචන කිය ලිියේ වගේ ආශිරුවාද කලාාට කවදාවතයේ ආශිරුවාදයක් ලැබෙන්ඩ දෙයක් එතන නෑ එතන භාගිතුන් වහසගේ වචනයක් නෑ. එන පිරිත නමුත් බලවත් වෙඩනං. ඒ භාගිතුන් වහන්සේ පිහිටෝපු මාත්‍රාගානට විතරයි අපි උච්චාරණය කරඩුවනේ. මේවාගේ පින්නතුන කුඩා සූත්‍ර වනාට. මේ වගේ නතර වෙලා සාකච්ඡා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. එහම සග්‍යායනා කරනවට අල්පප්‍රාණ මහප්‍රාණ හරියටම උච්චාරණය කරඩත්තවෝනෑ. මාත්‍රාගාන හරියට ශබ්ද කරලා නවත් අණ්ඩෝනේ අල්පප්‍රාණ මහප්‍රාණ හරියටම ශබ්ද කරඩත්වෝ නෑ. සොරයට හානියක් නොකර ගැනි මින්ම කිව යුතුයි කියන සඳහන් කරන්නේ ඒක නිසා. අං ඒක නිසා පිනතිනි මේ සූත්‍රවත, ජාතකවත, ගාථාවත මෙ අදී වශයෙන් පැරැන්නන් ලඟ තිබුණන එක එක වත සූත්‍රයක් සත්්්‍යාහයනා කරන මෙහෙමයි ගාතාවක් සත්්්‍යායනා කරන්නේ මෙහෙමයි ජාතක කතාවක් සත්්්‍යහයිනා කරන්නේ මෙහෙමයි කියන කරුණු පවා මනාවන්තර්ගත කල්ල පැහැදිලි කල්ල තියෙනවා ඉදි ඒ කරුණු කාරණා දැනගෙන නිවැරදි මාර්ගයෙන් කටයුතු කරන කෙනෙකුට තමන්ග නිවනත් අනුන්ගෙ නිවනත් දෙකම ප්‍ර්‍යක්ෂ කරගණ්ඩත් කරවන්නත් හරි පහසුයි එදාට අපි මේ ශාසනය උගන්න අප විදිහට මහසත් පුරුෂිව. නමුත් මේ කාලෙ සමහර වෙලාවට ඔය කරුණු කතා කරන්න ඔබගියත් සමහරලාට මේවාගේ දේශනාවක් ඇහීම තුළින් නමුත් ඕන තරංචෝදනා කරන්ඩ බණින්ඩ පුළු හංකම තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අවවාදී සිද්ධ කරලා ැු හුවට එක රිදෙනෑ පිනතුන. උු භාගිතුන් වහසකි වචනය කියන්නගිහිල්ලන්නේ. නමුත් ඒදේ අහල නිවැරදිවෙන පිරිසකුත් තින්නවා. නිවන් දොර ඇරගන්න පිරිසකුත් තින්නවා. ඒ සියලු දෙනාටම මේ දේශනාවත් නිවනටම උපකාරවේවාක ලි ප්‍රාර්ථනා කරමු. පිනතුන අද ධර්මානු ශාසනාවේ ප්‍රධහන දායකත්වය දරුන් ලබන්නේ ගැමුණපුර මාලබේ පදිංචි, ලක්ෂී ප්‍රියංගා මහත්මිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදිංචි, යසිත පුතනුවන් මනේෂා දියනිය ඇතුළු පවුලි සියලු දෙනා විසින්. ප්‍රධනාරමුණ නිධන ප්‍රාප්තියට පත්වන එම් එම් සිරිසේන පියාණන්ට පු්්‍යානු මෝදනා කිරීමත්, වර්ග පරම්පරාාවී මියගොස් පිම් බලාපපුරෘත්තින සියලූම ඥාතීන්ට පුුණ්ඥාණු මෝදනා කිරීමත් කියන ප්‍රධහන අරමුණ ඇතුව මෙන් ජනිත කර ගත්ත සියලූම කුසලා නිසංස ධර්මයන් කෝටි ලක්සයක් සක්වලේ සියලු මාර්යන් වහන්සේලාටත් සත්පුරුෂයන් වහන්සේලාටත් අනුමෝදංවේවා. සහම්පතිීම හා බ්‍රහ්මරාජයන් වහන්සේටත් සනංකුමාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත් ගටීකාර මහාබ්‍රහ්මරාජයන් වහන්සේටත් තිස්ස මහාබ්‍රහ්මරාජයන් වහන්සේටත් සුද්ධවාසවාසයූද බ්‍රහ්මලෝක වාසයූද දිව්‍යලෝක වාසීයූද සියලූම ආර්යන් වහන්සේලාට සහසත් පුරුෂයන් වහන්සේලාටත් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේටත් උන්වහන්සේගේ පිරිසටත් චූල බෝසතාණන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ පිරිසටත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් උන්වහන්සේගේ පිරිසටත් සතරවරං දෙවි මහරජ දරුවන්ටත් උන්වහන්සේලාගේ පිරිසටත්. ආකාසස්ථ භූමස්ත රුක්ෂ දේවතා වලාහක දේවතාදී සියලූම සම්මාධිට්ටික දෙවි දේවතා උන්වහන්සේලාටත් අපගේ ආරක්ෂක දෙවිදේවතා උන්වහන්සේලාටත් මේ පිම්පෙත් අනුමෝදන්වේවා කියල පුුණ්්‍යාණු මෝදනක් කරනවා. දේශකයණන් වහන්සේටත්හ. සත් ධර්මශ්‍රවනය කළ ලොකු කුඩාසිියලු දෙනාටමත්, මේ අවස්ථාවට සහ භාගන හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කන ලක්වැ සිලෝ වැසිසිියලු දෙනාටමත් මේ පුන්නෙ ධර්මයන් අඩු නැතු අනු මෝදංවේවා කියල පුුණ්‍යාණු මෝදනා කරනවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහගතපතිපදාවෙන් අතිවතුන් අමා මහනිවනිින් සැනසෙන්ට තම තමන්ටත්. මේකු සල්දාම් හේතු ආසනාවේවා කියල ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා මාධ්‍යයාාලයේ අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ ජිරඥාන නායක මමාහිමිපාණන් වහන්සේටත් කාරි මණ්ඩලේටත් මේ පිම්පිටත් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරම්. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා උං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් අන්තුළෝ කසාසනං දේවෝ වස්සතු කාලීනේ සස්සිය සම්පත්ති හෝතුචෙ. පීතෝ භවතුළෝ කෝචේරාජා භවතු දම්මිකු.